campus එකට මුලින්ම ඒ කියන්නේ අය campus දැන් A level කරලා ඉන්නකොට මම ටෙලිනාටි කීප එකට සම්බන්ධ වුණා. ගෙදර ඉන්න කාලේ A level ඉවර වෙච්ච ගමම්ම සහ TV commercials ඔය වගේ දේවල් වලට සම්බන්ධ වෙලා දැන් චුට්ටක් ආයි ඔන්න මූණ චුට්ටක් දැන් දන්නවා කට්ටිය. ඉතින් දැන් campus එකෙන් මට අයියලා අක්කලා ලියුම් එහෙම එව්වා. ඔයාව අපි බලන්න පිළිගන්න ගොඩක් ආදරෙන් ඉන්නවා කියලා. ඉතින් මම ඒවත් එක්ක හරිම සතුටින් තමයි කැම්පස් එකට පළවෙනි දවසේම ගියේ. මම පිළිගන්න ඉන්නවා කියලා. ඔව්. ඉතින් අර අවබෝධයක් තිබුණේ මේ අර තාම අර ළමා මානසිකත්වයේ තිබුණනේ අය. ඒ කියන්නේ A level කරපු ගමන් ඉතින් ඇත්තටම අපි යාළු වුණත් හරි අර ළමා ගතිය නැති වෙලා තිබුණේ නැහැ අපේ ඇත්තටම. ඉතින් කොච්චර අර A level කරන වයසක හිටියත් ඉතින් මම ඇත්තටම ඇඳගෙන ගියෙත් අර අපි ඉස්සර ඒ ලෙවල් කරන්න හැන්දා වගේ පොඩි ගවුමක් ඇඳලා බෑග් එක මෙහෙම හරහට දාලා වතුර බෝතලෙත් මෙහෙම ඉල්ලගෙන තමයි ඉතින් ගියේ. ඊට පස්සේ ඉතින් අපේ ඔරියන්ටේෂන් ඒට් ප්‍රෝග්‍රෑම්ස් ටික ඉවරුණාට පස්සේ අයියලා අක්කලා ඉතින් ඇවිල්ලා කතා කරලා කිව්වා විශේෂයෙන්ම අයියලා මේ මෙහෙම අඳින්න එපා මේ මේක ඉතින් මීට වඩා චුට්ටක් අදට කිව්වා මේ මෙහෙම අඳින්න එපා මේ මේක මේ පෙර පාසලක් නෙවෙයි නංගි ඒක නිසා මේ විදියට අඳින්න කියලා ඉතින් පොඩි අවවාද ටිකක් දුන්නා මම ඒක බොහොම ගෞරවයෙන් පිළිගත්තා මොකද ඉතින් ඒක අපි පිළිගන්න ඕනේ අපි කියපු විදියත් කියනනම් අර කැලණි කැම්පස් එකේ තියෙන තෙල් දැම්ම කියලා තැන ඔතන හිටගස්සලා හරිද ඔය කියපු මේ එළියට තියලා ඔක අරිය ආදරෙන් හරි එහෙම කියලා දුන්නා අමතරව කියන්නේ දැන් මම පුදුම විදියට බය වෙලා ගියේ දැන් අපි දන්නවනේ ඉතින් රැග් එකක් හම් වෙනවා ඒක හරිම සුන්දරයි මම නම් ඒකට වැරද්දක් කියන්නේ නැහැ. ඒ කියන්නේ ඒක වෙන විදිහේ සමහර පැති තියෙනවා තමයි. හැබැයි අපිට හම්බෙච්ච එක හරිම සුන්දර එකක්. ඉතින් අදටත් මේ විදිහට මතක් කරන්නේ ඒ නිසානේ. ඉතින් මට හැබැයි මේ තිබිච්ච බය ඔක්කොම නැති වුණා. මොකද මට එතනදි යාළුවෙක් හම්බුණා. ඒ යාළුවා මට වඩා බය වෙලා මෙහෙම වෙවුලනවා. දැන් මම එයාව හිත හදන්න ඕනනේ. බය වෙන්නපා එහෙම කියලා දැන් මගේ බය ඒකින් නැති වුණා. ඉතින් එහෙම එහෙම. ඒකලා අම්මයි කරන්නේ ගියේ කොහමද? අම්මයි කගෙන ගියායි දැන් මේ කාලේ පළවෙනි කාලේ දැන් අපි එකට කියන්නේ රැග් සීසන් එක යන කාලෙනේ ඉතින් ඉතින් ගොඩක් කරාට ඉතින් අයියලා ගොඩාක් පැය කීපයක් මම හිටගෙන කතා කරලා තියෙනවා. එහෙනම් මම වෙන වෙන පාරවල් අපි අන්තිමට හොයාගත්ත යුනිවර්සිටි එකේ පැනලා යන්න පුළුවන් කොයි පැත්තෙන්ද කියලා. නමුත් අපිට කලින් මේගොල්ලගේ ඒගොල්ලෝ දන්නෝ ඒ හැම පාරක්ම. ඉතින් කොහොම හරි අපි අහු වෙනවා. විශේෂයෙන්ම මගේ තව යාළුවෝ කට්ටියක් හිටියා දැන් මේ අයියලා එක්ක කතා කරන නිසා ඒගොල්ලෝ බලෙන් එනවා මාත් එක්ක යන්න අපිත් දෙන්නයි වෙන්නේ. ඉතින් කොහොම හරි මේ ඔය ප්‍රශ්نين බේරෙන්න, ඒ කියන්නේ ඒ කතා කරන ප්‍රශ්نين බේරෙන්න මම දවසක් හිතුවා කමන්නේ අම්මා එක්කගෙන යනවා කියලා. කියලා දැන් ඔන්න අම්මයි මමයි යනවා. දැන් අයියලා ටික අර කතා කරන අයියලා ටික මෙහෙම පේලියට වාඩිලා ඉන්නවා. මෙහෙම කියලා hina වෙලා දැන් ගියා. ගිහිල්ලා දැන් අම්මා කව එහෙනම් ආ ඉවර වෙලා එන්න මං එන්නම් ආයි කියන්න කියලා. මං ඇතුළට ගියාට පස්සේ අයියලා ටික ඇවිල්ලා මට කිව්ව නංගි හරි ආදරෙන් කිව්වා ඉතින් හරි ආදරෙන් ඇමතුවා මේ අම්මා ලයිකන් එන්න බැහැනේ මේ යුනිවර්සිටි එකනේ ඉස්කෝලේ නෙවෙයිනේ කියලා. ඊට පස්සේ ඉතින් ඒකත් හොඳට හරි ආදරෙන් මම බාරගත්තා. මොකද එහෙන් බාර ගන්නම සිද්ධ වුණා මට. මොකද ඒ තරම් ආදරෙන් කියලා දුන්නනේ. ඔව් දැන් ඉතින් සිවරලත් දැන් අම්මා ඇවිල්ලා ඉන්නවා. දැන් අම්මයි මමයි යනකොට මම මෙහෙම හොරෙන් බලාගෙන යනකොට කට්ටිය මෙහෙම බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මම අම්මව එක්කගෙන ආවේ නැහැ. මං කම්ම එන්න එපා කියලා මට තේරුණා. ඒකට ඉතින් අපි හුරු වෙන්න ඕන කියන එක තමයි. අර ඥාති සහෝදරය එක්කගෙන ගියේ. ඊට පස්සේ කරන්න දෙයක් නැති මතන මගේ එකසින් අයියව දවස් දෙකක් විතර මං එක්කගෙන ගියා. ඒ උනට වැඩක් උන්නේ නැහැ. මේ පෙම්වතා තමයි මගේ. ඔව් පෙම්වතා වගේ එක්කගෙන ගියා. ඒ උනට වැඩක් උන්නේ ඊට පස්සේ මම තේරුම් ගත්තා මේ කරන්නේ මොන වැඩක්. ඉතින් මේක අපිට මේ දරා ගන්න මේ අවබෝධයෙන් යන්න ඉස්සරහට සිද්ධ වෙනවා. ඒකේ ඔක්කොම දැන් ඔය ඔක්කොම ප්‍රශ්න දෙන්න අම්මා කියපු කතාව තමයි හොඳම. ඒ ඉඳලා අවුරුදු 4 දී කවුරුත් හොයාගත්තේ නේද? නේද? මේ අච්චර අවසර දීලා. ගොඩක් ඉතින් මෙයාගේ මට ඉතින් ඇවිල්ලා කියනවනේ. හැබැයි මේ අපේ දෙන්නම කියනවා කැම්පස් එකේ හිටියත් ඒ සිදුවෙන සියල්ලක්ම මායි තාත්තා එක කියනවා ගෙදර ඇවිල්ලා. මේ වාහනේට නගිනකම් බස් එකට නගිනකම් එන්න මේ පස්සෙන් එනවා කට්ටිය. ඉතින් එහෙම තමයි නේ පුතාලා. ඉතින් දන්නවනේ අපි. ඔව් අපි දන්නවා. අපි දන්නවා පුතාලා දන්නවා. ඒක හරි.
ඒ පුතාලගේ අයිතියක් කැම්පස් ජීවිතේ නේ අම්මයි තාත්තයි ගොඩක් ඇහුවා ඒ කියන්නේ දැන් මා දැන් අපේ ගෲප්ස් වලට බෙදෙනවානේ අයියා එතකොට 10 දෙනා 10 දෙනා පිරු ළමයි 5 දෙනායි ගෑනු ළමයි 5 දෙනායි දැන් අඩු ගානේ එතනවත් කවුරුත් නැද්ද වගේ තැනකට ආවා අවුරුදු 4 ඉවර වෙනකොට ඒ කියන්නේ ඇයි කෙනෙක් හොයාගන්නේ නැත්තේ කියන එක අපි ඉතින් කැම්පස් යනකොට දෙන්නටම කිව්වේ ඔයාලට අපි දැන් නීති දාන්නේ ගැලපෙන හොඳ දෙන්නේ තෝරගන්න දෙන්නම කියලා බලන්න කොච්චර නිදාසක් ඒ වුණාට ඒක නිසාමද දන්නේ වැඩේ කියන්නේ ඉස්කෝලේ නේ ඉස්කෝලේ යන කාලේ මේ ක්‍රෂ් එකක් තිබුණා 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 ඔව් කියන්න ඕනේ නෑ නේද ඒ නිකන් ඉබ්බා ඉතින් ඒක තාත්තට තමයි කිව්වේ ඒ කියන්නේ තාත්තට තමයි කිව්වේ මේ තාත්තා මේ නෑ අපි දෙන්නේ අනකට යාව මට පේනවනේ එතන මං කිව්වා තාත්තා අර යාවේ ඔයා වගේ නේ තාත්තා ඔව් අයියාගේ යාළුවෙක් හැබැයි අයියට වඩා වැඩුමල් ඉතින් පුතාට වඩා වැඩුමල් ඉතින් මං ඉතින් තාත්තට කිව්වා තාත්තා ඔයා වගේ නේද සුදුයි උසයි කෙන්ටුයි ගෝ තාත්තා කියන ඔව් මං වගේ තමයි ඔයා කැමති මං වගේ අයට නේද එහෙම කියලා අර අපේ තාත්තා හරි හරි යාළුවෙක් වගේ යාළුවෙක් වගේ හරි පුදුමාකාර හදවතක් තිබිච්ච කෙනෙක් ඉතින් මම හෙව්වෙත් ඇත්තටම මගේ තාත්තා වගේ කෙනෙක් කියන්නේ ඒ වගේ සමීප වෙන්න පුළුවන් මන් දැකලා තිබුණානේ අම්මයි තාත්තයි කොච්චර සමීපද ප්‍රශ්නයක්. එහෙනම් මන් දැකලම නෑ එදින රණ්ඩු වෙනවා. ආගිමන්ස් යනවා. ඔව්. මොකටද අපි එකට ඉඳලා එහෙම දෙයක් ප්‍රශ්නයක් වුණාම අපි මූණ බලන්නේ කොහමද? එක গিදර ඉඳගෙන බෑනේ. ඒ කියන්නේ මේ ආගිමන්ස්ත් හරි සුන්දරයි. ආදරෙන් ඒක කතා කරලා මොන ප්‍රශ්නයක් ආවත් ඉස්සන ගන්න පුළුවන්. නෑ හරි උනත් ඒගොල්ලෝ කතා කරන්නේ නේ කියන්නේ මන් ඒක මගෙන් දැන් මන් තාත්තගෙන් අම්මගෙන් දැකපු නිසා මම හිතුවේ මම තාත්තා වගේ කෙනෙක් කියන එක මට තදින් ඔළුවේ තිබුණා. ඉතින් මට කැම්පස් එකේ එහෙම කෙනෙක් හම්බුනේ ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට Sirasa TV YouTube නාලිකාව දැන්ම subscribe කරන්න.